බොන්ප සුභතිසනක් අද දෙරෙන එඩකේශන් නාලිකව සමගින් අපි අද හම්බවෙන්නේ සාමාන්‍ය පෙළ තොරතුරු සවිදධ තාක්ෂණ හමනත්තන් අපි හම දන දරක කියවන යිCT විෂයත් එක්කත් එක් කතාබහ කරන්න තමයි අද දව අපි හම්බුවෙන් ඉතිං තොරතුරු සනිීතර තාක්ෂණය මේ විශෂයත් එක් ගොඩක් අයට තියෙන පොඩි බිටිකාවක් තමයි ගනිතය මොකද සමහර විට නමේෂේණයෙන් දහර්සණයට ගනි කාඩද තින ශක්ක ද ට යි විශය තෝර ගත්ති පට හම්බච් පලවනිිය අියෝග තමයි ගනිත විශය ලකුණු මොකද ගොඩක් පාසල්ලද දරුවට යි විශය තෝර ගන්නනං ගනිත විශයට නමේෂයණී ලක්කුණු බලනවා එතකොට ඔයාට පඩි අදහසක් එනවා ඒ වෙලා වෙදිම ගනිත අඩුනං යිCT කරන්න බැහැයි කියන්නේ ගනන් ගොඩක් ඇති අIC විශය ඇතුළි කියලා ඔන්න ඔය කියන ප්‍රශ්නයට හොඳ මුත්තරයක් තික්ක තමයි දවස අපිහම්බේන්නේ මොකදඕලෙවල් CT විශයධාරාව ඇතුළි ගනිතය සම්බන්ධ තියන ලොකුම පාඩම හමැතුහම තව හිතයි තවත් පාඩම තියෙන කියලා ඕ තව පාඩන් කීපයක ගනිතය කොටස් තියෙනවා පඩිපඩි ගනිතකර්ම තියනවා. හැබැයි පොතේදේ වැඩිම ගනිිතකරම තියනැත්ත වැඩිම ගනිතය කොටසා කාරණ පාඩම තමයි අද දව සැපි කතා කරන සූදනම් වෙන්න මෙම ඇති සමහට අදන්නව පාඩමොකද්ද කියලා සමන භාවිත අපි කෙනන්නන සංඛ්‍යාපද්ධති පාඩම කිය. මේ පාඩම අපි කතා කරන්න විච්චර වැදගත් ඉදිර කතා කරන්න හේතුව මොකක්ත් පුතේ දුවේ අපි හමවෙලේම විෂයක් ඉගනගත් ඉගනගන්න ඕනේ සාමාන්‍ය පෙල විශය ඉලක්ක කරගන්න සාමාන්‍ය පෙළ විභාග ඉලක්ක කරගන්න අපි අරමුණ තියෙන්නේ ඒ ඒ විෂයට ඒ සාමාර්ථයක් ඒඒ හිීනයක් නතින්නේ ඒ සිහිනයක් අපට තියෙන් මේ මේ හිීනේ තමයි අපි හබයන්නේ එතකොට විෂයන් අපිට නමයක් තියෙනවනේ මේ විෂයන් නමන් න්හය අනිවාර්යවා කැමතුුණ තකමැතිමත් කරන්න ඕේ නමුත් අයි විය අති වෙන් කාඩ විෂයන්ටන තකොට ඔයා මේ කැමැත්තිෙන් තෝරගන්න විෂයක් දක ඒ කැමැත්තිෙන් තෝරගන්න විෂයකට ඒ සාමාර්ථයක් තියෙනෙක අධ්‍යවශ්‍ය අතිශය වැදගත් මොකද ඔයා තෝරගත්ත විශයක්ක් ඔය ආසාාවෙන් තෝරගත්ත විෂයක් කැත්තිෙන් තෝරගත්ත විෂයක් ඒ වගේ විෂයකදී අපි අතිශය වැදගත් වෙනවා අපිට මේ ඒසාමාර්ථය අයි වලට සාමාර්ථයක් ගත්තන තන් අපිට සමහර විට සමහර කෙනෙකයි පරාජයිසිට විෂෝතෝර ගත්ත වෙන විශයයක් කරණන් හොඳයිනනි අන්නයෝගේ අදහසක් එන්න පුළුවන්ගේ නිසා මේ ඔක්කොට මුත්තරයක් එක්ක තමයි අද පාඩ මමි පටන්ගන්නේ දපතේ අද පටන්ගන්න තින පාඩ මේ ඕලෙවල් පේපර එකට ලකුණු කීක් තියෙනවාද මේ ප්‍රශ්නය මම හිතන්නේ ඔයා ඕලෙවල් විෂයධාරාව තුළ තියෙන පාඩම් පහලේදදි මහණ් ඕන ප්‍රශ්නය නම පඩම පටන්ගදදිවා මුලෙමවාටහ ගන්ඩ නමකක්ද මේ පාඩමින් ලකුණු කියීයක් තියෙනවද. මේ පාඩමට ෝලව පෙපරේ ලකුණ කියකට උදව් කරනවද. අන්නේ ලකුණු ගානත් එක ඒඒ පාඩමටවා බරතියන්වන් ප්‍රමාණයේ වැඩී. දංවා අදන්න පපුතේදේ පලිවිනි කොටසක් දෙවන කොටසක් කියලට කොට දෙදක් කම්බනවා. කොටස් දෙේදී පලවිනි කොටසේ ප්‍රශ්න හතලිහක්වා කැමතුනත් අකමැතිනත් පිතුරු සපයන් ඕනනි. දෙවනි කොටසේ ප්‍රශ්න හතක් තියනවා ඒ පලළවිනි ප්‍රශ්න අනිවාර්යයේ අනු කොටස් දහයක් තියෙන. කානු කොටසකට ලකුණු දෙක ගන් ලකුණු විස්සක් ඇතනතිය. දො තව ප්‍රශ්න හයක් කිතුර වෙනවානි ඒ ප්‍රශ්න හයින් ඔත ප්‍රශ්න හරක් කරලා එතන ලකුණු හතලිය එකතු කරගඩු එක ප්‍රශ්නයට ලකුණු හයගන්න එවට සමස්ත ලකුණු ලකුණු සීයයි. මේ ලකුණු සීය ඇතුළේ අපි කතාකරන්න දෙන පාඩම අපි හමමු දන් නිදිරරි කියෙනව නම් සංකයා පද ෙන තන් අපේ පාඩමි නම දරපිගත් හෙමට පාඩම කම්බනවා පරිගන්නන පදති දත්ත නිර්පණ භාවිත කරන ක්‍රම කියලලා පාඩම. පරිගන්නක පද්ධතිය දත්ත නිරූපණය කිරීම. එතකට එහෙමකටයි මේ සංකයා පද්ධති කියෙන නමක් පොදුවේ භාවිත කරන්නේ. ඔව එතකොට අපිට අතිශය වැදගත් දෙයක්තා මෙෙම හිතන්න පරිගණක පද්ධතියේ දත්ත නිරූපණය කිරීම. මෙම තන්න පරිගණකේ කියනන්නේ මොකක්දකේලොවා පලගිනි පාඩ මිගන ගන්නවා. පරිගණකේ කියන්නේ මනිසාගේ වැඩකට ුතු පහු කරන විදුල බාලෙන් ක්‍රියාත්ම නප කර. පකරණය මෙතන්ද පද්ධතියක්ල සඳනගන දත්ත නිරෝපණය කිරීමට භාවිත කරන ක්‍රම. තර මෙච්චර දික මාතෘකාවක් ඇයි මේ සංඛ්‍යා පද්ධති කල කෙටිරල තියෙන දපොතේ හේතුව තමයි මේ පාඩමින් සීයට හැත්තෑවක් අසුවක්ම තියෙන්නේ සංඛ්‍යා පද්ධතිය අතර සංඛ්‍යා පරිවර්තනය එතකොට ඔන්න ඔයකින් ඕලෙවල් පේ පරිට පිට ලකුණ කීක් තියෙනවද. ආසන් අවශෙන්ගත්තොත් පලවෙනි කොට සේ ප්‍රශ්න දෙක් අපි හම්බෙන. ට පලවනි ක ්‍රශ් කයි ලක්ුණු ෙද ලකුණු දෙයි දෙවනි කොටස අපට දෙවෙනි කොටස ප්‍රධන ප්‍රශ්නයක් දදියට අපි හම්බේෙනවා පලවනි ප්‍රශ්නය ඒක අනු කොටසක් කඇතුලත්තයි අපිටකින් ප්‍රශ්නයක්හෝ දෙක් කම්මෙන්ට පුළුව තතු තත් අපි ලකුණ යි දෙක්තිී තොට හමගත්ත හම සමස්තේ විශර ගත්හම අපිට හම්බෙනවා ලකුණු හතරක් එතකොට ද පොතේ ලකුණු හතරක් මෙහමිතුම් ලකුණු හතරක් කියන්නේ ඕලෙවල් පේරට කොච්චර වැදගත්ත ක අදවස්ස අප මේ කතා කරන්නේ පාඩමක් විතරක් නෙමේනි මේ පාඩම තුළේ අපි කතා කරන්න අපේ විෂයධාරාව සම්බූර්ණම ඔයාගේ ඔලුවට මිච්චර කල් දාළ තිබ්බ පොඩි විසබීජය අයින් කරගන්නත් ඕනේ මොකද ගනම් බෑනම් අයිITීබෑ වගේ අදහසක් වගල තිබනංගේ අද දවස් අපි නැතිකරගන්න ඕනේ ඉතිං ලකුණු හතරක් ඕලවල් පේපෙරේ වැදගත්වන්නේ කෙසේද සරලයිනිපුතේ හැත්ත පහත් තිබ්බොත් ඒකක් හැත්තතුනත් තිබොත් එකක් ඒ එක ඒ කරන්නවාට මේ ලකුම් හතර ගොඩක් වැළගත්තෙනවා මේ ලකුණු හතර ගන්න තමයි අපි හෙනං අත්දවසේ අපේ පාඩම ලැස්ති කරලා තියන්නේ පැහැදලීමේ තොට මේ පාඩම අපි පටන් ගන්නවා මේ පාඩම පි දවස් දෙකක් තුනක්විතර යයි සමහර විට ඒ ඒ දවසිං කරලා අපේ අරමුණ තියෙන්නේ ලොකු වෙලාවක් ඉතුරු කරගන්න මේ ප්‍රශ්න වලට උත්තර ලියද්දිී ඒ කියන්නේ පාදන්නව දෙවිනි කොට සටයන්න කලින් පලවෙනි කොටස සපිලියන්න කොට අපි හමනො පැයක්. තොට පැෑයක් ඇතුලොත ප්‍රශ්න හතනට පිළිතුරු සපයන්න පෑ. එතකොට නිකං ගනන් හදල බලන්න එක ප්‍රශ්නයකටවට හම්බෙන්න. විනාඩීකු තත්පර විස්සයි ඉතින්දපුතේ විනාඩියකු තප්පර විස්සක් ඇතුළත ලකුණක් එකතු කරගන්න ඕනේ. නමුත් අපි මේ කතා කරන්න හඳේ පාඩමත් අපි ලොකු වැඩක් කරනවා. මොකක්ද? මේ සංඛ්‍යා පාදතර සංඛ්‍යාව පරිවර්තනය කරන්න අපි තපපර පහක් දහයක් වගේ කෙටි කාලයකින් ගුණො අපිට ගොඩක් වටිනවා මොකද සමහර ප්‍රශ්නතින කියවන්ටත් ති නාඩයක්ක් තිරෙන අන්ේ වගේ ප්‍රශ්නයකද අපිට වෙලා විතුරු කරගන්න කාලය කළමනා කරණය කරගන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයකදි බොහෝම අඩු වෙලාවකින් වේගවත්තු පිළිතුරු ලබාගැනීම හෙනං මේ පාඩම පටන්ගන්න අරමුණ තමයි මේ පාඩි ඉව විද්‍යිපතයේදුවේ අපිට සංඛ්‍යාපාද පරිවර්නය දොලහක් තියෙනවා මේ පරිවර්තනයන් දොළහා ගනන් දොළහක් ආවම මිනාඩි පහගින් අපිහදනවා එක අපි කරල පෙන්න්නනවා පිකරලා බලනවා අට පුලුවන් ගෙනනවා ඉතිං අද දවසි වැඩේ පටන් ගඩ හදන්නේ ගනං හදන්නන එනිසා කොලයක් පෑන කතටගත්තොත් ලේසිවෙේ. මොකද මාත එක්කම ගනන් හදන්න පුළුවන් එක ගානක් මංහදල පෙන් අද්ද අපිට පුළුවන් ඊලං ගාන ඔයා තනිින් හදන්න පුළුව අපට වේගයත් හදාගන ගානත් හදාගන ඕලෙවල් ඒ සිහිනිියත් සැබෑ කරගන්න එහනම් අපි බලමු මේ පාඩම ඉස්සරහට ගිහිල්ලා මේ පාඩමේදී අප පාඩමේ නම්මකක්ද පරිගන්නක පද්ධතිය දත්ත නිරූපණයට භාවිත කරන ක්‍රම ඒයන්නේ අප අපි කතා කලා පරිගන්න කියයන් කිය පද්ධතියක්ක් සිිස්ටම්ම එකක් ඉන්පොට් එකක් ප්‍රොසෙස එකක කවු්ටපෝ එකක් තින සිිටම එකක් මේකේ දත්ත නිරූපණය කිරීම දපතේ පි චෝටිකාල්න්න ගොක් දෙවල් දන්නවා අකුරු දන්නවා ලක්කන් දන්නවා වචන දන්නවා අංගචලන දන්නවා එකක දේව අපපි දන්නට හැබැයි පරිගණකය දන්නේ හමවෙලේම තියෙනවා නෑ මොනවද කරන්තක තියෙනවා නෑ අනෝ ග්‍යවස්ථා දෙකයියා දන්නේ. ඔන්න අවස්ථා දෙකත් එක තමයි මේ සංඛ්‍යා පද්ධති පාඩම ලස්සනට ගොන්නගන යන්න පුළුවන්. අපි බලමු අපි යම ඉස්සරහට පාඩම සංක්‍යා පදධතිනේ ම පකඩම කොටස් කීපයකට විංකර ගත්තා මුලින්ම සංක්‍යා පද්ධති මීට අමතරවතියෙන අපිට කෝඩින් සිිටම් කීපයක් ඇස්කි කියයි බCD කියයි ජනිකෝඩ් කියයි අනේවති කරතා කරන්න තිෙනවා ඒටිකි වෙනම කොටසකින් කතා කරමු. මෙතන්දි මං අරමුණු කර ගත්තේ සංඛ්‍යා පද්ධති කියන කොටසරගෙන සංඛ්‍යා පරිවර්තනය කියන කොටස් ගැනවාට අවබෝධය ලබා දෙන්න සංඛ්‍යා පද්ධති කියන්න මොකක්ද. බලන් කුඩා කල සිටමි ගෙන ගන්න සංඛ්‍යා පදධතියවන්නේ දශමය සංකඛ්‍යා පද්ධතියයි. මොකදපුතේ දශමය කියන්නේ ඔහරි දශමය කියන්නේ දහයි පාද හැයි පොඩිවැරත් දක්වුණා මොකදන්නවාද චෝටිකාල ඉගෙනගත්තට චෝටිකාලට කිවවෙනෑ මේ දශමය සංක්‍යයා කිය. අපි ගණන් කරා මතගන බින්දුව එක දෙක තුන හතර පහ හය හත අට නමේ මේ ගණනන් තිකන තම ඉලක් ණටික ගනන් කරහට ොක් ඇැගල අපිට කියව න්න මේ දශ මේ සංඛ්‍යයා කියලා හැබැයි වාට මතකයි චෝටි කාල ගණ කරාමූ එහෙම අපේ සංඛ්‍යයා නිර්මාණය කලා ඒ තැනේදත් ලොකුවට මේ ගැන කතා නොක ලටවාට මතකයි ද පොතේ නමේ ශ්‍රණයේ ගනිත පාඩමේදී මේගැනවාට පොඩිය අවබෝධයක් අදහසක් තියෙනවා අපි බලමු අපිගෙන ගන දහය පාදන දසමයි සංක්‍ය පද්දිිතර සං්‍යයා මනවද බලමු සංඛ්‍යාමනවද කියලා අපි හමනව සංක්‍යයාටක මංකිවා බිඳුව දෙක තුන හතර පහාය හතාට නමය හැම ැන මහම් බේ් සංක්‍යයා යගෙන පුතේ මමුබයිල් ෝර්න එක ගත්තත් කැල්කු ලට එක ගත්තත් මෙ හැම තැනම කී බෝඩක් ගත්තත් අපි හම්බෙන ඉලක්ක ිකතමයි මේ තියෙන් ඉතිං මේකේ අපිට හම්බිව සං්‍යා කියදද සංඛ්‍ය දහයක් නමයල ඉලක්ක තිබට සංක්‍යා දහයයින ඇයි විින්දුවත් සං්‍යාවක්න තර මෙතන සමස්තේ සංඛ්‍යා කියද සංඛ්‍ය දහයක් තියෙනවා මලම පිස්සිරට ග කියලා බන්න පොේ අප වධානය මු කළේ යුතු වඩා වෙනත් සංඛ්‍යා පද්ධති එකන්නේ දැන් අපි පොඩිකල් දෙන ගන්නෝක මකක්ද දහය පාද මිට අමතර අපේ විශෂය දර ඇතු ල අපි ඉග ගන්න තියෙනවා තව සංඛ්‍යයා කීපයක් බලන්න පොතේ අපි හමනවා දීම මේ සංකයක් නැතම් අපි කෙටීන් සාමාන්‍ය භවිතය කෙනවා දෙකේ පාදය කියලා දීමේ සංක්‍යයක් මොව පුතේ දීේ සංක්‍යව තින භාවිතක කන සංඛ්‍යා බින්දුව සහ එකමොන තියන්නේ බිදුවයි එතකට එතන සංක්‍යායද දෙකක් තියෙන් බින්ුවයි සංක්‍යාකයි පාදය දෙක සංක්‍යප දෙකයි ඊලකට අපි ටම්බ නමගක්ද අෂ්ටම සංක්‍යා දෙයන්නේ අටේ පාදය නැ අප ඉංගලිශල ඉන්නකොත් ඔක්ටල් නම්බස් දීමේ සංක්‍යාන් අපනවා බයිනිරි නම්බර්ස් අෂ්ට මේ සක්‍යනන් ඔක්ටල් නබස් ලනවා පාදේ අට භාවිත කරන සංක්‍යාව දිරිගත්ත බිදුව එක දෙක තුන හතර පහහය හට සංක්‍යයා ටික එතකොට දැන්වාට මතක් වෙන්නන සංඛ්‍යයා හතයි නෙමෙයි සංඛ්‍යා අටයි ඉලක්ක මහත වෙනකන් තිබ්බට අපිට හම්බිෙන කියද සංඛ්‍ය අටක්ම් ට පස්ස අප හමි දන්න සංක්‍යාපදේ චුටිකල් දෙගෙන ගන්න අපි ද චුට්ට කරනු තාරයක දශමය සංඛ්‍ය බිදුව ඉඳං නමේටකන් තියෙනවා ඉලක්කං දහයක්හම්බේන ඊට පස්ස අපට හම්බෙක්න හරි වැදගත් මොකද යා චුට්ටක් අලුදේවලති සේ පාදේ ්‍රද්දශය සං්‍යා පාදේ දසය බින්දුවෙන් පටගරගෙනවාට බලන්න පුළුවන් බිඳුව එක දෙක තුන හතර පහ හය හත අට නමේ ඊට පස්සේ මොකද වෙන්ම ඔන්න ඊට පස්සේ තියෙනවා ඒ අකුර ද මෙම බලන්න ඒ අකුර තියෙනවා කියන්නේ මෙතන සංක්‍යාත්මක ගත්තව කියතිය සංක්‍යාත්ම ගත දහය ඇයි නමට පස්නකෙද දහය එතකොට බි කියන්නේ එොලහා සී කියන්නේ දොලහා දී දහතුන ඒ දහතර එ කියන්න කියද එ කියන්නේ පහලව එහෙනන් දුවේ පුතේ මතකතියාගණ්ඩුවනේ වැැඩගත්න දේ තමයි දාසේ පාදේ දී දහය එකකොල්හ දොලහා දහතුන දහතර පහලව කියලා සංකඛ්‍යාත්මකගයන් තියෙනවා ඒ සංක්‍යාත්මක ගයන් අපි මතකතියාගන්න ඕනේ හැබැයි අපි භාවිත කරන්න මනවද අනුලක්ෂණ පේවා මෙන්න මෙතනටහනැති නමගදද අනු ලක්ෂණ ඒයන්න මෙතනට සං්‍යයා සහ අනු ලක්ෂණ තටම එක ඉදන්න නමේ ගන්තන මොනද සං්‍යයා ABCදින් අු ලක්ෂණ කරෙක්ටස් අපි සරහ පාඩම කරෙක්ටස්ක ලොකට කතා කරන.ඒ පාඩමන පොට ියක්තින්න ළහසේ ලනි පාඩම ගොඩක්ය බය. පැස්කල් පාඩම බයට දෙයක්න හරි සරලයි අප සරහදි වෙන බදවසක් දාග අපි කතා කරනවා පැස්කල් කියන පාඩම හරලෙසි පාඩමක් සමහු බය. දිම අක්ෂ කර ලකට කතාාගරනවා න මෙතදි මතක තියාගන්න කැරෙක්ටර්ස් කියන්නේ ABCද කළ මෙතින් ජැි අරගෙන තියන. හොතර මතක තියාගන්න ඩයයි කියනවා දසේ පාදේදී නමෙන් පස්සෙ තියන කැපිටල් අකුරු වලිං ABC එතනත් එතකොට අනුලක්ෂණ ක කියයක් තිෙන දොකු අනුලක්ෂන අපිට දසියක් කම්බෙනවා පැල්ලිනිදහරි දැ අප කතතාගරම මෙන චුට්ක් ස්සරහටයම් ස්රහට කතා කරන්නේ සංख්‍ය පාදතර සංख්‍ය පරිවර්තනය එකන මොක්ද දඟ පිගනගත් සංක්‍යප පාද හතරක් මතකද දීමේ සංख්‍ය ඒළඟට අශ්්‍රමය සංखයා ඉට ප තශම සංखයා ඉට පස ශද් දශය සංख්‍ය මතනින් පස්ස ලොකුවටෝක කියන්න නැතුව දෙේ පාද අටේ පාදය දහයි පාද දසේ පාදය කල කියන්න භාවිර ලේසිවෙන් ඔත්ේ විට හරුවන්න ලො ගටලුවක්න delante भाग कोො ष् संख्या शा में संख्याන වचන भाවිत करනවා එනිසා වचचන හुරවිतයාගන්න भाාවින කलाට ලොකගලුවක් වෙන්න නෑ बालसाංख्यापाद संංख्या पाරිिवर्तनය द पටठමුව වන एक दොलाද दलाන प विन संංख्या पाගම पටठना पापापा संख्यात्र पाරිवर्तनයත් खොටाස් दොला ह තියෙනවා ොහක් මතකයින මං ස්සල්ලකිවා කොටස් දොලහක්තිනවා ගනන් දොලහක්තිේයෙනවා ගණන් දොලහ අපේ විනාඩි පහකටත් අඩු කාල දනවා කියලා එකන්නේ ගනක් කතන්න විනාඩියකොත් යන්නේ ඔවු ඔයාම අද දවස වරදි සමහරයටට සහර ගනන් හේ තපර පහෙන්දායි. ගාන දිහා බලංගදල උත්තරේ ගන්නවා මේවා මැජික් නෙමයි පුංචි පුංචි ලෝජික් ඒවා හරියට ඉගෙන ගත්තහම වැඩේ කරන්න පුළුව. හැබැයි දුවේ පුතේ ඔන්න ඔතෙන්දි තමයි අපිට වැදගත්ත එන එන්නේ සංඛ්‍යාපාද පාඩමු කොච්චරවවා හොඳ ගෙන ගත්තත්. කොච්චරවා ගනම් හැදුවත් කඩක් වෙන්න හැ ටිකදවස ගන හතු න අමකද වෙන්නේ. අමතක වෙනවා ඕකට මම කියන්නේ ම්හෙමයි අපේ මෙමරිය ත්‍රම්ම එකක්. රැම්මි කර දන්නන්නේ තාවකාලික මතකයා චුඩි වෙලා මතක තියෙන් පැඩ කරනකම් මතකයි ඊට පස්සමකවෙන්නේ. නිකම් මමත වෙලා නවා අන්න එහෙම නොවෙන්න නං මේ කවාමකද කරන්නෝේ දයිනිිකව නතන් සති පතාහෝ වඩම ගානේ ගනන් ටිකක් කදන්නවනේ. හැම සතතියට ම අපි ගණන් දොල්හක් සංකය පරිවර්න දොලහද කියලා හැම සතියට මේ ගන එක ගනන් දොහක් දුව එක පරිවර්ය ගන ගානී පහගමතක හමදා මල්ලුත් ෙලාති එත කොටවාට විභාගට හැමත් අක්ගල දන්න පුළුවන් මොකද අයිත් මම කියනවා. මේ ගනන් කොටස් ටිකෙන් ලකුණු හතරක් ඕලිවල් පේපෙරිගේ තියෙනවා ඒ ලකුණු හතරපි බොහම ලේසින් අවරණය කර ගන්නෝන. හරි. අපිරහට මෙතන තියන වගේ කොටස් කියද කොටස් දොළහක් තියනවා. මම කොටස් දොළහා බදන කොටස් දෙකට. හේතු තමයි ම මේ කොටස් දෙකට බෙදන්නේ ඔයාට ලේසිවෙන්න. අපත් මෙමිතු කොටස් දොලහක් තියනවා මේ කොටස් දොලහ ගඩ කරන්න ග හම පොඩ්ක් කරදරයිගේ නං අපමකද කරන්නේ කොටස් දොලහා බෙදාගමු කොටස් දෙකකට ප්‍රථාන කොටස් දෙකක් එකක්. දශමය පාදය සම්බන්ධ වන පරිවර්තන ඇයි මං මෙහෙම කරන්න ඇත්තේ දැන් මං හැමවෙලේ මුුලේඉන්නම් කිවදයක් පතකද මොකක්ද දශමය සංඛ්‍යයා දහය පාදේ පොඩිකාල්න පිගෙන ගන්නවා අපිට හොඳට හුරු අපි හොඳට අතපත ගාල තියෙන සංඛ්‍යා පද්ධතිය තමයි දශ මේ සංඛ්‍යයා කියෙන් එතවට මංමකත කලා තියනෙ දශමය පාදය සම්බන්ධ පරිවර්තන ටික වෙනම අරන්තිය. ඊට පස් අරතය මොකද දස මේ පාදේ සම්බන්ධ නොවන්න පරිවර්තන පුතේ දොලහක් තිරණ එක එතකොට මේ දස මේ පාදේ සම්බන්ධ පරිවර්තන පිට හම්බෙනවා හයක් දස මේ පාදේ සම්බන්ධ නොවන පරිවර්තන හම්බෙනවා හයක් පොක්කොම කිය දොහයි පැහැලින හනම් ඔන්න ඕක තමයි අපේ අරමුණ මේ පාඩම අරංගන විදිහ පාර්යග දහසත්තියනවා පාඩමතරන ඉසර හට කොහොමද යන්න කියලා. ඊට පස්ස අපි කතා කරමු දශමය පාදය සම්බන්ධ වන්න සංඛ්‍ය පරිවර්තන මොන වද කියලා. බලමු අපි හම්බෙන දවර්ටික් බලමු හොඩක්තිෙනවානේ හැබයි මේ කෙටික් මතකතියාගම පලවෙ එක තියෙනවා දර්ශමය සංඛ්‍යයා දීමේ සංකඛයාා බවට පරිවර්තනය මොකක්ද දශමය සංඛ්‍යා දීම සංක්‍යයා බවට පරිවර්තනය තංන්වාට කැටියීම මේ කළ න්න පුළුවවා දශ මේ සංඛ්‍යක යනමකක්ද දහය දීමේ සංක්‍යාකනම කක්ද දෙක හෙන කෙටියෙන් දඩබලඳ හය දෙකට දහයි පාද සංඛ්‍යාව දෙකේ පාදයට දීර්ග වශයකත්තොත් දස මේ සංඛ්‍ය දීමේ සංඛ්‍යා බවට ඇැම එකන්නෙ ගනග දන්න ඕනේ සිරාටපි ගණන්ටි හදන් යමු. හරි ඉට පස්සේ දෙවනගමකක්ද දේ සංඛ දස මේ සංක්‍ය බවට. ඒන්නේ පලනී කතාගරමකද අපි භාෂාව කෙටි දහය දෙකට දැම්මකත කරන්නවා දෙක දහට හ නමකදේන්නේ දෙකේ පාද සංඛ්‍යාවක් අපි හරගුණව කියරද දහයි පාදයට හැල දැන් ඔන්න දෙකක් හරේ තුංගෙනකමකක්ද දශ මේ සංඛ්‍ය අෂ්්‍ර මේ සංකඛ්‍ය බවට ඒ ඇනමගදද දහයිපාදය අටේපාදට අපි වලු මෙන්න මෙහමිදලියන්න වෙන්නේ දයිපාදය අටේපාදයට යි ඊට පස්සේ ඒලඟක හතර අෂ්ට මේ සංක්‍යයා දශ මේ සංක්‍ය බවට පරිවල්තර දැන්න රටවක් කම්බුණනාගට නේද ඒ නම්මකක්ද අට දහයට? ොට අට දහයට හැර වූ අපිට තව හම්ම වන දෙකක් ද බලන්න ොනවතියන දශ මේ සංඛ්‍ය ශද්දශම සංඛ්‍යයා ශද්දර්ශය මතර තියන හොඳ වැදගත් නක් ශදශය කියන්නේ කොඩක්ක පටල ගන්න තැනක් දහය දසයට හිට පස්සේ අන්තිමි ක අපිට හම්බුරමකක්ද ශද්දශ මේ සංඛ්‍යා දශ මේ සංක්‍යා බට පරිවර්තනය ඒ ඇනමකක්ද දාසේ පාදය දහයට දැම්ේනනේ පරිවර්තනයහය ට මෙහම දීරක විදිර මතකතියා ගන්න පහසුයි නම් කිම කැටලුවක්නෑ දුව පුතේ මේ ෙටිකරම මතක තියාගන්න අයිපාරකක් බලමු මොකක්ද දහය දෙකට දෙක දහයට දහය අටටඉලකට අට දහයට දහය දසේ අන්තිමයක වෙනවා තාසේ දහයට මේ දස මේ සංක්‍යා පාදනත්ත දශය කියන සංඛ්‍යා පද්ධ තිය සම්බන්ධ පරිවර්තනෙන් ටික මේ බලන්නොක බංකිය බොරුදුද කියලා මෙහෙම ගන්න වෙ මෙතන තියන දසම සංක්‍ය දෙවනි එක දශම සංක්‍යති න මෙතන මෙතනත් තියෙනවා ආයි මෙතැන්ට ග මෙතනත් තියෙනු ඊලකට මෙතනත්තා අපට දසමය සංක්‍ය හබෙනවා මෙතන දශමය සංක්‍යම්පෙනවා ඒන්නේ පරිවර්තනය හය ඇතුළේ තැන් හයකදී අපිට දශමය පාදය හම්බ වෙනවා තිින්පු තේදුවේ මේකත් එක්ක වැඩේ ලේසිී කියන්නේ මේ හය තියෙනවන මේ අනුකට හය මේ අනු කොටස් සයේ ගනං හදන ක්‍රමය එක හා සමානයි එක වගේ යන්නේ එකන එකටෙක් සමානයි දෙපැත් අති පැට් එක ට වැඩ අබුදුවබෝධ කර ලේසිතකට ඊළඟහය තියෙනවන ඒ ළගහය තවත් රටාවකට යන්න හැබැයි වාසිය තමයි මේ කොටස් සය ඔයාට හොඳට පුළුවන් නං වේගින් හදන්න පුළුවන් නං ඒ වගේ දෙතුං ගුණයක් වේගෙන්වාට ඊළක කොටස් සයි ගැනටි හදන්න පුළුවන් පැදලි නද එහෙනම් මෙන්න මේ වගේ වැඩක් තමයි යපිට තියෙන්ෙන්නේ එතකොට දැවට අදහත් තිනවනේද සංඛ්‍යා පදධති කියන කොට සමේ කතා කරනදර මාතරු ගාටික හර ඇිබලමුනැපි කතා කර මොනවද සංඛ්‍ය පපද්ධතිගන කතා කර ජැි දහයි පපාදේ චූටිකල්දන් දන්න පාදේ දහයිපාද. දෙකේ පාද අටේ පාද දහයි පාද දසේ පාදය කල පාද හතරත් තියෙනවයි ඊට පස් ඒ ඒ පාදතරපි සංඛයා පරිවර්තනය කරන්න ඕනේ වැැබගත්ම දේකනෙමේ මේ ටිකං අපිට විභාගට ලකුණු හතරක්හම්බේෙනවා. මේ ලකුණු හතර සමහර විට දුවේ පුතේ නැ අපේ සාමාන්‍ය රටාවට කියානං විභාග ප්‍රතිඵල හම්වෙන්නේ මාර්ත මාසන මාර්තු මාසේ ප්‍රතිපඵල හමුුණ හම අවුරුදු ලළග ෙදදි හමෝ ගේ හන්න අවුරුදු සරුද ක කියල්ල හන්ම ගද රිසල් කොහොමද කියලා ප්‍රතිපඵලග ොමද කියලා. එතකොට අවුරුදු සමරන්න පුළුවන් වෙන්නේ රිල්ට ගත්ත් අනි මදගතියා ගන් අයි සිටි විශෂයටට ගන්න ඒ සාමාර්ථය ඔයාට මේ කෙටිකාලීන ඔයාට වැදගත් කියල දනුට නැපතේ දේ මේ කොවයාගේ විශ්විද්‍යාල ජීවිතය දක්වා නම එතනින් ඉහටවාගේ ෘතයේ ජීවිතය දක්වාක් මේ රිසාල්ටක නැතම මේ දැන්නු ම ඔයාට වැදගත්වන මොකද මේ සංඛ්‍යපද්ධතිකෙන කොටසවාට විශ්වවිද්‍යාල ජීවිතය පලවෙනි වසරේ පලවෙනි කාලය තුළදීම. න්හම්මෙනවා මොන විශය ධාරාාවං විශවවිද්‍යාල ප්‍රවශය ලබවත්වාට මේ ගණන්ටික ඕන වෙනවා මේ ගණන් ටික නැතුවාට ඇත්තම කිවොතඉතිං යිටවල කිසි මතියක් කරගඩ බැරිවී. එනිසා අපි ඇස්තේ මේ වැඩේ කරන්න අයි කියනවා. ලකුණු හතරක් වෙනුවෙන් කරන පුංචි කැපකිරීමක් මේ කාලෙවා හරියට භාවිතක ලෝටින් වාටයි කවත් දාවත් සංඛ්‍යා පද්ධති පාඩම කැන කතා කරඩවත් ඕන වෙන්න මෙහිමිතන්න බොතයදී පාඩම් පහලවයි තියෙන්නේ ඩැන්වා දහයවසරේ ඉතිංවා මේ පාඩ මෙතනනි නිවර කරගත්තොත් අයිවාට පාඩන් කරන්න තියන පාඩන් කියත දහතරයි මොකද වාටතා විෂයන් අටක් තියනවා වාටතා වැඩ ගොඩක් තියෙනවා ඉතිං අපි මේ ඉගනගන්න පුංචි වෙලාවහරි බොහෝම පිල්වෙලට ඇැ ගත්ත දිරිපාච්චිකරෝතින් මේ වෙලාට ජීවිතය වැදඩ ගත්ම වෙලාලවක්ෙනවා මොකද බොහොම ශූක්ෂමව අපි කතා කරනවා ගානි ගාන් හදන්න කොමද කියලා ඉතින් අපි යමු ගානෙන් ගාන හදන්න අපිට මුලින්ම්ම කතා කරන්න තියන්නේ අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ දශ මේ සංක්‍යයා දුවීමේ සංක්‍ය බවට හැරවීම් ඉතිං අපි ලැස්ති මෙන්න මේ කොටස කතා කරන්න පුංචි විරාමයකින් පස්සේ අපි ලැස්ති මෙතනින් හට පරිවර්තනයන් හය මුල් පරිවර්තනයෙන් හය මේකම කතා කලිවර කරන්න හෙනම් අපි පුංචි විරාමයකින් පස්සේ මේ ගානෙන් හරි! එතකොට දැංගි මෙච්චරලා කතා කළේ දහය පාදි ශංක්‍යයක් කොහොමට දෙකේ පාදෙට හර වන්නේ කියලා. හැබැයි ක්‍රමේටිකක් දිගයිනේද. මේ දීර්ග ක්‍රමේට ගානහදන එක නරක නැහැ. හැබැයි ඉතින් සමහරලාට විවාාගට චුට්ටක් පාඩි වෙන්න පුළුවන්. මොකද? ඒ දෙදස් විශෂයක ඕෝලල් පේපරරි ප්‍රශ්ඥයක් තිබන්නේ දහයි පාදේශංක්‍යවක් දෙකේ පාදිිටහරවන්න පිළිගන්නවද. දහය පාදේංකයක්ාවක් දෙේ පාදිිහර වන්න තිබන්නේ බලට කොච්ච ලෙසි දෙ කියර. ඒ ලේසිදේ වත් වේගන් හදන්ඩයි අපට වදගත්යන්නේ. එනිසා අපි අද දවසේ මේ ප්‍රෝග්‍රයමික නැතම ඩ සටහන කතාගන්න උත්සාහ කරන්නේ වේගයක්ත් හදාගන්නන හෙනම් මම දැන් කතා කරන්න කොහොමද දහය පාදේශංඛ්‍යාවක් දෙකේ පාදිටහරවන්න කෙටි ක්‍රමය. ක්‍රමය කියන්නෙමේ අමමුූතු එකක් නෙමේ සර්ලවදයක් අපි දන්න දෙයක් අපි බලමු සර්ලවයක් කතා කරගන මොකද ඒදේ සරලය ගෙන ගත්ත හම අපිට ඉතිරි කොටස්ටික බොහමුව එකක හදගන්න බොලෝ හරි අපි බලමු ඒ නං ඩං අපි ගත්තර උදාහරණය ම මොකක්ද දා හතර මතකයින දා හතර කියන දහ එපාදේ සංකඛ්‍යාව අපි දෙකේපාදට හැරවන්නේ එකොටිර මක්ද මේක දෙකෙන් බෙදන්ගියා ඔයිට ලේසේ දත්තිය මොකදද අපි හරවන්නේ දෙකේ පාදෙත්න චුට්ටි ගනන් දනුමක් ඕන වෙනවා බල මතකද කියලා දෙකේ බින්දුවනිි බලය කියද ඔවන් අත්දගන තැක් දෙ එකේ බිදුවනලෙක් ඉදකිල ොම සමහර බින්දුව කිය නවා බින්දුව නිමේනි ඕනෑම සංකයාවක් බිදුවනිි බලය කියද එකයි එනම් දෙකේ බින්දුව කියද. එකයි දෙකේ දෙවනි බලය කියො දෙේ පලවෙනි බලය දෙකේ පලනිි බලය කියද දෙක්කයි. එතකොට දෙකේ දෙවනි බලය? අතරයි ඒ වගේ දෙකේ තුන්ගනිි බලය අටයින දෙකේ හතරනිි බලය දාසයයි ඔන්න දැන් තමයි වැඩේටන්නේ මෙතන තියන ගාන කියද දස්සය අපි හදන් ඩෝඕන කියද දා හතර දපුතේ දාහතරට වඩා අඩු විශාලම සංක්‍යාවමොකක්ද මෙතමින් තියෙන පටක් ගලකයි මොකක්ද සංක්‍යාව අට? එහ නම් බලන්න වං කරන වැඩේ මං ගන්නවා මෙහම අට හතර දෙ එ මේ මොනවාද දෙකේ බිදුවනි බලය දෙකේ පලවෙනි බලය දෙකේ දෙවෙනි බලය දෙේ තුන්වෙනි බලයේ ංටේ මෙහෙම ගත්තා. ද අපපි හදන්ටතන කියද අපිට ඕනේ දාහතරණ ම මෙ වැඩක් කිවොත් ය මේ දාහතර හදන්ඩෝනේ මේ සංඛ්‍යාවලි මො කර දඕේ සංකවලින් හදන්ඩුව අපි බලමු දාහතරට දාහතන ඇතුළේ අටේ ගොඩව කීයක් තියද දෙකත් දාට ෑ දෙකක් දමගව දසේව වෙනවා එකක් දම් දැම්ම එකක් අටේව කියදද එකයි දැම් පොඩිය ඩක් කරම් වෙන වංගා තියෙනවා පොඩි භාජනයක් මේ භාජනයේ සම්පූර්ණ ධාරිතාාවය දාහතරයි ඇයි දාහතරයිගෙන් අපි ගාන දාහතරන ද අටක් පිරේව්වා අටේව එකක් දම්ම දැ න අටේ එකක් දාළ කත තින්න භාජනය අපි පිරව්වා දැන්කීයක් පිරිලද අටක් පිරිලා තව කීයක් අඩුද අටේද දාහතරන කියයක් අඩුද තව හයක් කඩු නේද අපි බලමු පොහමදේ හය හදාගන්න හතරක් දාන්න පුළුවන්ද පුළුවන්නේ හතරකුදදාම් අපි දාම හතරක් දැ අපි ඒ පුරුව හතරා ඔන්න දැම් පිරව කියද හතරා අටයි හතර කියද දොලහයි. තව කියීයක් පුරුවන්න තියනවද. හරිනි තව කිය පුරුවන්න්න තියනවද තවයිට පුරුවන්න තිෙන දෙකයි තව දෙකක් පිරවෝගාමකදන බාජන කටමට්ටමට පිරනවා. ඒමනි ඒ නම්මකද කරන්නේ. දෙක කුත්්තාම් ඒනංයි පාරක් වොන්න දෙකයි කියලලා පිරවහමකන්න. මෙන්න ගානටමකද වෙන්නේ දාහතර හැදිලා ඒනම් උත්තරේ මමගේ නමකක්ද මේ ඔන්න ඒකට බින්දුවත්. එනම් දාහතර සමානයි එකයි එකයි බින්දුව දෙකේ පාදේ පැහැදිලිද. මංගතර පැහැදිලි ති කියලා. මේක ඔයාපුතේ දෙතුම් පාරක් බලන්න ම මේ කොමදේ ගාන හදුවේ කියලා ොම දෙතුම් පර බලන්න දෙරන ය චැනල එකටගේ හෙල්ලා ට පුලුවන් බලන්න කොහොමද? කොටස කලේ කියලා. තව ගාන හදලන්නකු. මොකද කටි ක්‍රමින් වාට මේ වැ හට ලෙසි කරන්න ගුලුවවා අපි බලමු මංගන්න අපේ දෙවුණනිගනහකක්ද විසිය දඟවන්න කටි ක්‍රමීමම කෙටීමම පාචි කරට ද දම් මගේ මතක තියෙනවා එක දෙ හතර අට දාසේ තික හට අත දෙකේ බලටික මතකයි. විසිට අඩු වැඩිම සංක්‍යාව කී දෙකරත් මට මතකයි. මොකක්ද දාසේ. ලමු දාසය අට හතර දෙක එක හදන්නනක කියද විසි එකක් විට දාශේවා එකයි තවකඩුද තව කියකඩුද විය කර තවඩ පහක් ඒ අටත් දාාන්න පුුවන්ද බෑන හතරක් දම්මා කියදැ ද දාාසය හතරයි විස්සයි තව කඩුද එකයි අඩු දෙකක් දන්න බෑ එකක් දම්මා ඒති ගත්තරීමමද එකයි බින්දුුවයි එකයි බින්දුවයි එක පැහැදිලිනේද මෙන්න මේ කෙටි ක්‍රමය අපි මොකදකරන්න ඕනේ. ටිකක් පුරදු කරඩ ඕනේ. මං මෙහෙම කිවොත්තේම. ඔ ජාතිගේ කටපාඩන්නේද. ඔය පොතක් බලම් පාඩන් කරද. නෑනේද. හවේ කොහොමදට පාඩන් හිටියේ. සැමදාමර උදේහව හැන සසිදුටික කටපාඩන් කරේ නෑනේ එරු ත හිටිය ේද. කොහො මත හිටියේ. සැරින් සැරේ කියලා මේ ගන්නුත් එහෙම තමයි පතිේ දවස ගානය හදන්න බැරිුනත් සතතිත සැරයක්වත් හැදුවත් මොකොද වෙන්න ගණන්ටික නිකමවත හෙටවා. හන ඔන්න දර්ශමය සංකයා දවීම මේේ සංකය ටික් වැඩිවිලාවක් ගියා නමුත් මේ කෙටි ක්‍රමය ඔයා හරියට ග්‍රහණය කරගත් තොතින් ඔට බොහෝම වේක මේ ගණන්ටි හදාගන්න පුළුව හරි. එනං අපි යමුව ඊළඟ කොටසට. මොකක් අපි ඊළං කටස වෙන්නේ ඊළඟට අපි කතා කරන්නේ. ද සංකයා දශ මේ සංක්‍යාවබවට ඔන්න ඩං වැඩේ ගොඩක් ස්පීඩින න්න බලට වැඩි ොකද සංඛ්‍යාව එකයි 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 බින්දුව දැ මේකට දීර්කම ඇති නො ම දර්කමය කතා කරන්න මොනතුව කෙටි ක්‍රමේම කියල දෙ කු ඔන්න බලට වැඩි එකයි 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 බින්දුව ඩංවවාට මතකයි කලින් ගත්තාර දෙකේ බලටික ලියමුද එක දෙක හතර අට අටෙන් එකයි හතරෙන් එකයි දෙකෙන් එකයි තියෙන්නේ නේද ඉතිං හරි අටයි හතරයි දෙකයි එකතු කර. අටයි හතරයි දොහයි දොලහයි දෙකයි දාහතරයි උත්තරේ කියියද දාහතර දහයි පාද දාන දවශුවන්නේ නැහැ පැහැදිලිත වැඩි හරිම ලේසි බොහොම වේගවත් දැන්යන මංගීලාකට වේක වැඩි කිල තන්නෙපාි මේ වකට හුරුව වුට අපට පුලුව ලි දනි ගන මෙන්න තිය මොකක්ද එකයි බිඳුවයි එකයි බිඳුවයි එක ලිය මොමොකදද ආංහරි එක දෙක හතර අට දාසය දාශයෙන් එකක් තියනවා හරි හතරෙන් එකක් තියනවා එකෙන් එකක් තියනවා දාසය හතරයි විස්්සයි විශ්සයි එකයි විශය එකයි එහ ගත් රේ මකද? එකයි බලන්ඩ කොච්චන ේකවද කෙලා නේද. අපිට හම්බ වෙන්න පුුතේ පලවෙනිී කොටසේ ප්‍රශ්නයකට ලකුණු එකයි එක ලකුණකට අපිට ගොඩක් කෙලා නාස්ති කරන්න බෑනිි දැග මෙහම කතාරුම් චුට්ට ප්‍රශ්නවත්තර නතාාරම. අපි පැවෙන කොට ම ඉසල්ලකිවා ප්‍රශ්න හතලයක් කම්බෙන්වන්නේ ප්‍රශ්නහතලයක් කියන්නේ එක ප්‍රශ්න විනාාීක කොත්තා ප්‍රවිශසයිකිව. මහ ප්‍රශ්න නත කිය වඩක් තිනා දෙයක්ක් දෙරනවා. එතකොට ඒවගේ ප්‍රශ්නලට වෙලා විතුරු කරගන්නපේ අපි අන්න වෙලා ඉතුරු කරගන්න කොහොමද මේ අපි කතා කලා වගේ ගනන් හදන ටිකෙන් වෙලා ඉතුරු කරගන්න පුලුවන් සෑහන්න. හැබැයි එක දෙයක් මතක තියාගන්න පුතේ. කෙටික්‍රම පාවිච්චි කරහම ටිකදවසක් ඇදදි මනොවෙන් උත්ර ගන්ඩක් පුළුවන්ගෙන. ඉරිග ප්‍රශ්න තති න පලවවෙ කොට හ ර ප්‍රශ්න පත්‍රයේේදී. තලොත්තේ ගත් මක් නැහැ. හැබැයි දෙවනි කොටසේ ප්‍රශ්නයක දී සංඛ්‍යාපාදවලින් ප්‍රශ්නයක් ඇහවුවෝතින් හොදට මතක තියාගන්න එතන අපට ලකුණු දෙක් කම්බෙන්ට අවස්ථාවක් තියනවා. ලකුණු දෙක් කම්බෙන් අවස්ථාවක් ති බොතින් ඔය අනිවාර් මකදක කරන්න ඕන. පියවරක් සහිතව පිළිතුරල යන්න ඕනේ එකන පියවරට එක ලකුණයි පිළිතුරට එක ලකුණයි ලකුණු දෙකම්බෙන් තන නිසා හොන්ට මතක තියාගන්න කොච්චට කෙටික්‍රම පුළුවන් වනත්. දෙවැනි කොටසදී පියවරක් ඇතුව එකනන්නේ ෙටික්‍රම හරි කන්න තේ පියවරක් ඇතුවද එක එක පට උත්තර ද බල්ල පශ්න දියපල ොතරය පුුව ැයි මියන් හේතුව ලක්ුණ දෙකක්නේ ලකුණනක් නැතිරගන්නඩ එපා කෙටි ක්‍රම පුළුවන් කියලා. හරි. එහෙ නං දැන් අපි මේ කතා කරන්යන්නේ දශමේ සංකයා දීමේ සංකයා දීමේ සංකයා දශම සංක්‍යයාන. එකන දැන් පලමින් කොටස් දෙකීවරයි අපි අන් දී ලඟට බලමු. අපි අමුද මොකක්ද දශමය සංඛ්‍යා අෂ්ට මේ සංඛ්‍යා බවට මෙතනින් එහාට මේ කොටස් හයම පත් හරි ලේසින් කරගන්න පුළුවන් පති. බලන්න පලවෙනිගානමකක්ද. විස්්ස දහයිපාදේ. මඟයික දහයිපාදේ පාදිලම අනිවාරය නැහැ. හයි දැම්මොත් හොඳයි කමන්නෑ. දැන් දහයිපාද අටනේ හරවට අදන්න මොකද කරන්න ඕන. අටෙන් බෙදන්න බලමු විස්ස බෙදන්න අටන්. ශ්සාාටෙන් බෙදහම කියද. විශ්සාටෙන් බෙද හම අටවරත් දෙකයි. අටවරත් දෙක කියද. දාසයයින දාසයයි කියන්නේ. එහන වැඩේ ගොඩක් ලේසි ඉතුරු කියද. හතරයි එහනම් මෙතනින් හටයි බෙදෙනවද නෑන දෙකායි යටෙන් බෙදෙ නෑ එහනම් අයි වැඩේ ඒතනගවරයි පලාමේෂි දකුණටීහිතලයක් අවශ්‍ය න දාන්න පුළුවන් උත්තර ේදිර පටිගන්ඩැනු ගද. දෙකයි හතරයි මොකදද? අටේපාදය පාදය දැමීම අනිවාර් යයි හෝකමතුකුුණොත්ඉති ඔක්කොමයි වරයි හරිනි දැන් යමුහි නං තව ගාන කට ද මේක මමන හැදවි අපි මෙහහි වැඩක් කරනු. ඊ ලඟ ගාන මං හදන්න නෑ ඊලංකා නොවාහදන්න බලන්න. අසූ පහ දහය පාදය. අසූ පහ බෙදන්නට දහයිෙන් නෑ නෑනෑ අසූ පහා බෙදන්න්න කියද අටෙන් ඇයි අපි හරවන්න කියටද අටේ පාදයට දම් මමේ කතාකර නතරෙත් මන්දන්නවා මෙතන දුවලපුතාල ගොඩක් අය මේ ගාන හදල ඉවරයි ද. බලමු හදන් අසු පහ බෙදන්ඩ අටෙන් කියද දහයයයි. කියයක් ඉතරිද පහක් තිරි පහයකිරලියන්න. මෙතනිකඩි නවත්තන්නපා මොකද දහය අටෙන් බෙදෙනවා. බෙදමු දහය අටෙන් බේදවා කියද? අටවරක් එකයින කියක් කිතුරුද දෙකක් ඉතිරී මෙත නිහට නංායි බෙදෙ න්නේ නේද එහෙනම් වැඩියි උත්තරේ කියද එකයි දෙකයි පහයි අතේ පාද එකසිීසි පහ කියලා කියන්න පා එකයි දෙකයි පහ අටේ පාද. පැහැරලි නේද බලන්ට කහරි ලේසින වැඩේ ගොඩක් ලේසින් කරගන්න පුළුවන් ඔහට පුළුවන් මෙහ වැඩක් කරත් හනියෙන් ෙදරන්න වෙලාවක හිතන හිතනි ලක්කාල්ලේලා බෙතන්ඩ ගණන්ටික හදන්න. යාලු එටික කියන් මට ලක්මක් කියන්නපු. අහ ගත්තා ගානයදවා. හරිසරලයි උනන්දු විතරයි පතිය ඕනනි පැල්ලි නේද. අපන් එහෙන අපේ ඊලං කොටසට අෂ්ටම මේ සංක්‍යයා දසම මේ සංකය කන්ද ස්සල කරේ දහයි අටට දැම්මකති කරන්නේ අට දහයට හරෝම මොකද ල ග න හිමි. න්න කෙන ගාන කලින් හදපු ගනනි පැත්තට ඇයි මම් මෙහෙමගාන්න දෙන්නේ ඔයාට එතකොට මේක තේරුම් ගඩ ලෙසේ කලින්ගානයි දැංගානයි දෙපැත්තට බලපු ගමන් කනන්දික තේරනවා. දෙකයි හතර අටේ පාදය වාට මතකද දෙකේ පාදේ සංඛ්‍යාවක් දහයි පාදේ හරත්ද අපිගත්තේ මුණන ලද දෙකේ බල ඒනම් අටේ පාදේ සංක්‍යාවක් දහතරදිකත කරන ඇති අටේ බලගන්නවා ක තියෙනවා හතර තියෙනවා මොකද කරන්නේ. අපිගම මෙහෙම අටේ බින්දුවනි බලය. අටේ පලවෙනි බලය. අටේ බිඳින වලය කියද අටේ බිදනි බලය කියද පටලගන්න පා ඕනව සංකකාක බිඳින වල කියද. එකයි අට එක අටයි දංකරන ඩේ බලන්න අේ ගොඩවල් කිය තියනද පුතේ අටේ ගොඩවල් දෙකක් තියනවා ඒ නොකද කරන්න වැඩි කරන්න කියද දෙක ඒකට එකතු කරන්න එකේ ගොඩුවල් කියති නොද එකේ ගොඩවල් හතරක් තියෙනවා එ වරක් හතර හමලියන් ෝ නෑ අපට කෙටන් කරන්න පුළුව ම වට පැදිි ලන වන්නේ අටවරක් දෙක කියද දාසයයි එක් වරක් හතර කියද හතරයි දාසය හතරයි කියද දාසය හතරයි විස්්සයි? ඒනං දෙ අටේ පාදේ කියන්නේ මොකක්දත්තරේ දහය පාදේ නං විස්්සයි් පැහැදිලිද වැඩි හරි සරලායින මොක දෙ කලේ ඉස්සල්ල දෙකේ පා දහයිටහරවට දෙකේ බල ගත්ත වගේ අටේ පාදේ දහහිටරන්න ගත්ත අටේ බල. අටේ බිනිනි බල එකයි අටේ පාලනි බලය අටයි. අටේ ගොඩවල් දෙකයි අටවරන් දෙක දසයයි එක ගොඩ හතරයි එකර හතර හතරයි දසේ හතරයි විස්්සයි. පැදිලි නේද හරි එහෙ පඩන් අපි කරපු මෙහෙ වැඩා මෙන්න දෙනව යිලංගාන එකයි දෙකයි පහ එකයි දෙකයි පහ කොහොමතාදන වෙත්තේ එකයි දෙකයි පහයි අටේ බිඳුවනි බලය අටේ එක අටේ දෙක අටේ බිඳිරන වල කියද අටයි බිඳිනි බලය එකයි අටයි අටේ දෙක හැටහතරයින දැමොකද කරන්න ඕනේ හැටහතරරි ගොඩුවල් කියද හැටහතර ගොඩුවල් එකයි හැටහතර එකයි ඒට එකතු කරන්න අටේ ගොඩුවල් කියද අටේ ගොඩවල් දෙකයි අටවරක් දෙක ඒකට එකතු කරන්න මකදද ඒ ගොඩුවල් කියද එක්වරක් පහ එකරක් පහ කියද එකරක් පහ පහයින? හැටහතර එකයි ැටහතරයි අටන් දෙකයි දාසයයි එකෙන් පහයි පහයි හැටහතරයි දාශයයි අසුයි අසුවයි පහයි අසුව පහයි මෙනුත්තර. බලන් ඩක් ක්‍රමේ හරි සරලයි මේට කෙටිර හැන් න්න පප ෙටි කරම තියනවා නොත් මේකතමයි ෙටි කරන්න මොකද ගොඩක් කෙට කරන්න ගොත් හෙම ව දන්න පුුව පහැලි ද හරි ඒ න වන්න නෑ. ඒ ගානත් අපි හදලා ඉවරයි. දැන් කොටස් හතරක් ඉවරයි නේද. එහෙනම් අදදවශ අප උත්සාහ කරනවා ඉතිරි කොටස් දෙක් කතා කරගන්න. වේගෙන් ගැනව නෙමයි අපිට පුළුවන් කරන්න. මොකද මේ පාඩංකොටස ඉවරුණාට පස්සේ. ඒක කියන්නේ මේ පරිවර්තනයන් දොළහම තියෙනවන මේ පරිවර්තනන් දොලහම කතා කරල ඉවරනාාට පස්සේ. මං පොඩි වැඩක් කරනවා. ඒමකදද? පලවනිෙන්ම මම ගණන් දොළහක් දෙනවා. ගණන් දොලහ කියන පරිවාර්තනය දොලහට ගණන් දොහක්. මේ ගනන් දොලා අපි වේගම හදන්ඩෝන් අපි පළවනි පාර වැඩේ කරද අපිට සාමාන්‍යෙන් යයි ගනන් දොහට විනාඩි පහලවක් විතර. හිටස මේ ිකට පුරදු කරන මංක්‍රම කියලතිනවා. ඒ ක්‍රමලින් පුරුදුු හම අපිට මේක වට දහයි අඩු කරන්න පුළු. ගැන ගනන් දොහ විනාඩි දහයට ඊට පස්සේ. මංම හදල පෙන්නෙනවා ඔයත් එක්ක ගණන් දොලහා විනාඩි පහටත් අඩුවෙන් එතකොට කෙනෙට්ට හිතෙයි වෙලා ඔච්චර වැදගත්ත කියලා. ඔයපුතේ වෙලා වෙච්චරට වැදගත්. මොකදගොඩක් තරුවන්ට වැඩ දෙයක් තමයි ගොඩක් විෂයන්ගේ මේ වෙලාව කොහොමද කළමනා කරණය කරගන්න කියලා. ඒකටයි චෝටි බොදෙසත් දෙන්න. ඔයා වාරිභාගල ීනවනිේ ඔය වාරිාගෙදවා පුුවන් තරම් බලන්න මේ වෙලාවත් එක්ම වැඩේ කරන්න. හරි රගන්න ග . කො අපට ස්ස නක න්න ට ද . ලන නලල් పේරි. ප එ ට හි වාට එන්න පුුව සිල කයි මොන සිතුවිල දෙක එක සිතුවිල්ලක් තමයි තව చක් පාඩ රන අරධිකත් ලියන්න්න පුළුවන්නේ ඒ ත්. අප මේ කළිය අන්නද ම මෙච්චර මහන්ස වනේ. ඔයාම හිතන්න ඔය සිතුවිලි දෙකින් කෝකද වැදගත් කියලා. මං හිතනවා දෙවුණ සිතවිල්ලාවත් පාඩුවක් නෑ ඇයි විච්ච මහන්සයට ප්‍රතිඵලයේ හම්බ වෙනවා. නිසා ඒ ප්‍රතිඵලයට තමයි අපි මේ උදව් කරන්නේ. අපි අංගානට අපි ැන් අන්ඩෝනමකක්ද අපි දැන්යන්න ඕනේ දශ මේ සංක්‍යයා ශද්දර්ශය සංක්‍යයා බවට පරිවර්තනය කැනමකක්ද දහයේ පාදේ සංඛ්‍යාවක්, දාසේ පාදයට පරිවර්තනය කරන එක. හරි. පොතේ! දංවාට මතකයි. දෙකේ පාද දහයපාදය අටේා දාසේ පාදය. පාද හතරයි. දහයිපාදේ සංඛ්‍යාවක් දෙකටහරවනම්කොද කරේ දෙකෙන් බෙදවා. දහයපාදය සංකයක් අට හරවනමකොද කරේ අටෙන් බෙදවා. එහනම් ඉතින් දහය පාදේ සංඛ්‍යාවක් දාසියට හරවනම් කොද කරන්න ඕනේ සයෙන් බෙදන්න. අපි මොක දෙ කරන්නේ විසි හත්ත. මොකද කරන්නඩෝන විසි හත වෙදන්ඩෝනේ දාසයෙන් බලමු විසිහත දාසයෙන් බෙදුව හම අපි හම්බෙන්න කියද දාසයවරක් කිය හම්බෙ දාසවරක් එකයි නිපතේ කියක් ඉතිරිද අපිට ඉතිරිවා එක කොළහක් නේද ඉතිරි කොළ හක්තියවා මෙතරින් හට බෙදෙෙන්නෑ අපේ ගටේ මොකද කරන්න වැඩේ ලේසි හර කියලා උත්තරේලේනවා එකයි එකයි කියලා ලියනවා. මෙහෙමලේ ව තැඩේ වැරදි ට මතකද මෙහෙම දෙයක් කතා කරාම. අපි දාශේපාද සංකවල කතා කලා දහයින් පසි න මනද එ දහයිමකදඒ එකොළහට ොකත් මතකතියයාගන් ලජ්ජනතු ඇගලි කන කරන්න වන්න කිය නැත්තම් පැටලන්න පුළුවන් තින් එකොළ හා එකකොහ කියන්න මොක්ද එකොළහ කියන්නේ බ එහ උත්තර ගන්නඩමකක්ද එකයිීතා සේර හැලි නද මෙන්න උත්තරාව හැටි. එතකොට වාට පුළුවන් මේ වගේම ගාන හදන්න මෙන්න තව ගානක් මන් දෙන්නම්. එකයි හයයි නමේන තැකසි හැට නමයකෙන ංඛයා මේක ලියාගන්න වාට තනි හදන්න පුළුවන්. උත්සාහ කරන්න තනය මේ වැඩේ කරන්න. ඒවගේම තමයි මේ ගානයෙන් පස්සේවා උත්සාහ කරන්න ඒ එන උත්තරෙක කොහමද අනිපැත් හරවන්නේ මොකක්ද. දශ සංඛයාා ශද්දය ශ්‍රද්දශමය සංඛ්‍යා දශමය පැදලි නේද. හම් මෙන්න මෙතනින් අප කොටස් හය කතා කරලවරේ මේ කොටස සමං අනිදශ කතා කරනවා පැහැදලි කර ගණ්ඩෝන අවස්ථාවක් දෙෙනවා මං මේ පොඩි අවස්ථාවත් දෙන්නේ අද දවස මේ කරපු කොටස් ටිකෙන් ඔයා උත්සාහ කරන්න මේ ගාන ගොඩ නගාගන්න. මෙන්න ගණන් දෙකත්තිේ න මේ ගණන් දෙකත්වවා ගොඩ නගා ගන්න ඕොන්. පැහැදලි නේද හරි. හෙම නං අද දවශ අපි මොකද කලේ. ංක පාද පාඩම පරිවර්තයෙන් හයක් ගැයි කතා කරන්න අපි කත්ය. හැබේ පරිවර්ත නොක්කොම කියති නොද දොළහක් තියන. පුතේ පලවෙනිහයට වෙලාගියාට දෙෙවනි ගණන් හයට වෙලා එන්න ගොඩක් අපට බොහොම වේගිහ දන්න පුලුව. එනම් ඒ ණනටි අපි සිරට හදා ගන්නුව. එතකොට මෙන්න මේ විදියට ගණටික හදාගන්න කතමයි මුලින් මොම කරන්න රරි මීට පස් ැට තියන නද ගණන්ටිකින් පස්සේ ත පාඩ ොඩක් යන ගොඩක් ම පැක . ඒත් අපි කතා කරන මේ වගේ ගොඩක් වැඩති ඉතිං අද දවසේ මං හිතනවා ඔත් එක් මේ මංහද ගණ ටිකෙන් වට ලොකු පිටිහලක්වෙන්න නැති ගණන් නැත්තන් සංඛ්‍යාපාද පාඩමින් ලොකු ලකුණු ප්‍රමාණකට යන්න ඉතිං අදදවසේ සාර්ථක කකල හිතනවා මේ සාර්ථකතය බලන්න පුළුවන් වගේ හම්බ ප්‍රචාරත්ෙක අපි දෙරෙන එඩියකේශ නාලිකාව හර තොරතුරු සන්න්‍ය විධන තාක්ෂණ ව නැත්ත හැමෝම දන්න හැමෝමෙන හුරු ුහට යකරුතුන මෙ මේ IයිCT විෂයට ඒකක් ගන්න ඕන. අන්න ඒ ඒ සිහිනිී දකිනවාට සුබපත ගමම් අදවශසි වැඩසට අවසන් කරන්නයි සූදානම න හැමෝටම ඒ සිහින සැබෑවේ වා අයිබුවන්.